ආයුබෝවන් මිනි සමාජය ඇතුලේ විවිධ පුද්ගලයන්ට තිබෙන ස්ථානය එහෙම නැත්නම් ඔවුන්ගේ සමාජ මට්ටම ගැන අධ්‍යයනය කිරීමට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා අතීතයේදී මේකෙදි ගොඩක් වෙලාවට භාවිතයට ගැනුනේ වෘක රංචුවල විවිධ මට්ටම්වල සත්තුන්ගේ ක්‍රියාකලාප ඇසුරෙන් බිහි කෙරුණු දූරාවලියක් එහෙම නැත්නම් හයරාකී එකක් ග්‍රීක හෝඩිය අකුරු පිළිවෙලට අනුව ඇල්ෆා බීටා ගැමා ඔමේගා ආදී වශයෙන් පුද්ගලයන් වර්ග කෙරුණේ අන්න ඒක පදනම් කරගෙනයි නවතම විද්‍යාත්මක සොයා ගැනීම අනුව වෘකයන් තුළ මේ වගේ හැසිරීම රටාවක් නැති බවයි තහවුරු වෙලා තිබෙන්නේ. හැබැයි ඒ අතීත මතය පාදක කරගත් ක්‍රමයකින් සමාජයේ පිරිමි පුද්ගලයන් වර්ග කිරීම අදටත් සාමාන්‍යයෙන් ජනප්‍රියයි. ඒ වගේම තමයි සමාජමය අවස්ථාවන්වල මුල්තැන ගන්නා පිරිමින් ඇල්ෆා මේල්ලා විදිහටත් ඔහුගේ සහචරයන් බීටා මේල්ලා විදිහටත් නිර්වචනය කරනවා. ගැමා සහ ඔමේගා වගේ මට්ටම් ඊට පස්සේ දැක ගන්න ලැබෙන්නේ. කාන්තාවන් ආකර්ෂණය කර ගැනීම සහ සමාජයේ ඉදිරියට යෑමට තමන් මේන් කවරෙක්ද කියලා හඳුනා ගැනීම වැදගත් බවයි පැවසෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ හයරාකීකට අයත් නොවන තරම් සුවිශේෂී ලක්ෂණවලින් යුතු පිරිසකුත් සමාජයේ දකින්න ලැබෙනවා. ඉතින් සිග්මා මේල්ස්ලා කියලා හඳුන්වන ඔවුන් කලින් අපි කතා කරපු වෘක රංචු උදාහරණයට ගත්තොත් රංචුවකට අයත් නැති තනි වෘකයන් කියලායි හිතන්න වෙන්නේ. ඉතින් අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ ඔවුන් සතුව තියෙන සුවිශේෂී ලක්ෂණ 10ක් සහ අනෙක් අයගෙන් ඔවුන් වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන රඳෙන්න කියලා ආරාධනා කරනවා විශ්ම ලෝකයේත් එක්ක අදත් මේ සුවිශේෂී වූ වීඩියෝවේ අවසන් තත්පරය දෙක. අංක 1 ඔවුන් එච්චර සමාජශීලී නැහැ. සිග්මා පිරිමි කෙනෙක් බොහෝ දුරට සමාජ මට්ටම අතින් ඇල්ෆා කෙනෙක් සමග සංසන්දනය කරන්න පුළුවන්. කොහොම වුණත් ඇල්ෆා කෙනෙක් වගේ සමාජ පිළිගැනීම, ජනප්‍රියත්වය වගේ දේවල් පස්සේ හඹායාම සිග්මා කෙනෙක්ගේ දකින්න නැහැ. ඔවුන් ස්වභාවයෙන්ම තනියෙන්ම ජීවත් වෙන ඉන්ට්‍රෝවර්ටඩ් පුද්ගලයන්. මේ කියන්නේ අවශ්‍ය අවස්ථාවක නායකත්වය ගැනීම හෝ සමාජීය අවස්ථාවන්ට මුහුණ දීම ඔවුන්ට ගැටලුවක් කියලා නෙවෙයි. හැබැයි ඔවුන් ඇල්ෆා කෙනෙක් වගේ නිරන්තරයෙන් සමාජ තත්ත්වය රැකගැනීමේ සටනක යෙදෙන්නේ නැහැ. සිග්මා කෙනෙක්ට ලෝකයේ වැදගත්ම පුද්ගලයා වෙන්නේ තමන්ව විතරයි. තමන්ට නොගැලපෙන තැනකදී ඔවුන් ගොඩක් වෙලාවට ඉබේම එතනින් ඉවත් වෙලා තනියම ඉන්නයි පෙළඹෙන්නේ. අනෙක් අතට මේ වගේ අවස්ථාවක ඇල්ෆා කෙනෙක් සිද්ධ කරන්නේ ඒකට මුහුණ දීලා සමාජයෙන් ගරුත්වය පිළිගැනීම ඇති කරගන්න පෙළඹෙන එකයි. ඒක බොහෝ විට සාර්ථක කරගන්නත් ඔවුන් සමත්. අංක 2 ආධිපත්‍ය දිනා ගන්න අවශ්‍ය නැහැ. ඇල්ෆා මේල් කෙනෙක් ඕනෑම සමාජමය අවස්ථාවක නායකත්වය ගනිමින් පිරිස තුල ගෞරවය ඇති කර ගනිමින් ආධිපත්‍ය දිනා ගන්න සමත් වෙනවා. ඇල්ෆාලා එක එකට වඩා ඉන්න සමාජ පසුබිමක ඔවුන් අතර නායකත්වය සඳහා තරඟයක් ඇති වෙන්නේ මෙන්න මේ නිසා. කොහොම වුණත් සිග්මා කෙනෙක්ට මේ වගේ ආධිපත්‍ය තහවුරු කර ගැනීමේ තරඟයට සහභාගී වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් තවත් සිග්මලා ගණනාවක් එක්ක වුණත් සුහදව කටයුතු කරන්න උන්ට පුළුවන්. සිග්මා කෙනෙක්ට නායකත්වය ලැබුණොත් ඒක ඉතාම හොඳින් ඉෂ්ට කරන්නත් හැකියාව තිබෙනවා. කොහොම වුණත් නායකයා විදිහට කැපී පෙනීමේ නායකයා තමන් බව විදහා දැක්වීමේ ලොකු අවශ්‍යතාවයක් ඔවුන්ට නැහැ. මේඳ පසුබිමේ හිඳමින් කණ්ඩායම මෙහෙවන්න සිග්මා කෙනෙක් කටයුතු කරනවා. ඔවුන් බොහෝ විට නිහඬ නායකයන් කියලා හඳුන්වන්නේත් මෙන්න මේ නිසයි. අංක 3 ආත්ම විශ්වාසය ඉහළයි. සාමාන්‍යයෙන් ඇල්ෆා කෙනෙක් ළඟ ඉතාම ඉහළ ආත්ම විශ්වාසයක් එහෙම නැත්නම් කොන්ෆිඩන්ස් එකක් දකින්න පුළුවන්. කොහොම වුණත් සමහර ඇල්ෆාලා ඒ බව ප්‍රදර්ශනය කරන්න යෑමෙන් අනෙක් අය යම් අපහසුතාවයකට පත් වෙනවා. ඉංග්‍රීසියෙන් මේක කියන්නේ කොකිනස් කියලා. ඇල්ෆාලා ආශ්‍රය කරන පිරිස්වලට තමන් එහෙම නැහැ කියලා යම් පසුතැවීමක් ඇති වෙන්නේ මෙන්න මේ හින්දා. සැබවින්ම චකිතයක් ඇතිවන අවස්ථාවකට වුණත් ඒ බව හොඳින් හංගගෙන විශ්වාසයෙන් මුහුණ දෙන්න ඇල්ෆා කෙනෙක් පෙළඹෙනවා. කොහොම වුණත් සිග්මා කෙනෙක් ඇතුළේ ඒ වගේ කොකී ස්වභාවයක් දකින්න නැහැ. තමන්ගේ ආත්ම විශ්වාසය ගැන ලෝකයට හඬ නගා කීම වෙනුවට හැම අවස්ථාවකදම විශ්වාසයෙන් මුහුණ දීම තමයි ඔවුන්ගේ ක්‍රමය වෙන්නේ. මේ හින්දා සමාජ පසුබිමක ඇල්ෆා කෙනෙක් ඉතාම ඉක්මනින් බොහොම කොන්ෆිඩන්ට් කෙනෙක් විදියට ඉස්මතු වෙලා පෙනුනත් සිග්මා කෙනෙක්ව එහෙම හඳුනා ගැනෙන්න කාලයක් ගත වෙනවා. අංක 4 සමාජයේ රීති පිළිගැනීම ගැන වැඩි සැලකිල්ලක් නැහැ. පවතින සමාජ රීති ඇතුලේ කැපී පෙනෙන විදිහට ඉදිරියට එන එක තමන්ට ගැළපෙන්නේ නැති තනක් තමන් කැමති විදිහට වෙනස් කරගන්න එක ඇල්ෆා කෙනෙක් තුළ පහසුවෙන් දකින්න පුළුවන්. අනුගාමිකයන් රසක් ඉන්න නායකයෙක් බවට ඔවුන්පත් වෙන්නේ තේ නිසයි. තමන්ගේ පෞරුෂය, ආකර්ෂණීය බව, නායකත්ව ලක්ෂණ මෙවරින් භාවිත කරගන්න ඇල්ෆා කෙනෙක්ට තියෙන අපූර්ව හැකියාවක්. කොහොම වුණත් සිග්මා කෙනෙක් ඇතුලේ තිබෙන්නේ අනෙක් අය මෙහෙවන්න ස්වභාවයෙන්ම පවතින අකමැත්තක්. ඕනම සමාජ පසුබිමක් ඇතුලේ විවිධ නීති රීතිවලට යටත් වෙන්නේ නැතිව තමන්ට අවශ්‍ය විදිහට ජීවත් වෙන්නයි ඔවුන් පෙළඹෙන්නේ. කොහොම වුණත් ඇල්ෆාලා වගේ අනෙක් අය මෙහෙවන්න ඔවුන්ව තමන්ගේ ක්‍රමයට නම්මා ගන්න හෝ තමන්ගේ ක්‍රමය නිවැරදිව බව කියා පාන්න සිග්මලට කිසිම ඕනකමක් නැහැ. තමන්ගේ ජීවිතය තමන්ට අවශ්‍ය විදිහට ගෙවන අතරේ අනුන්ට ඔවුන්ට කැමති විදිහකට ඉන්න ඉඩ හැරීමයි සිග්මල තුල පැහැදිලිව දකින්න පුළුවන්. අංක 5
තනිව සතුටින් ඉන්න කෙනෙක්. ඇල්ෆා බීටා ගැමා ආදී වශයෙන් හයරාකික ප්‍රධාන වශයෙන්ම පුද්ගලයන් සමාජය තුළ හැසිරෙන ආකාරය පාදක කරගෙන නිර්මාණය වුණු එකක්. ඒකෙදි ඇල්ෆාලා වටා විවිධ ස්තරවල අනේක අය එකතු වෙලා ඉන්න ආකාරයටයි නිර්මාණය වෙලා තිබෙන්නේ. හැබැයි ඒක තමන්ගේ තත්වය තහවුරු කරගන්න කෙරෙන නිරන්තර අරගලයක්. ඇල්ෆා කෙනෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව හැම පියවරක්ම ගන්නේ සමාජ තත්වය තහවුරු කරගැනෙන විදිහට. ඔවුන් සමහර වෙලාවට තමන් කැමති වුණත් තමන් වටා ඉන්න පිරිසකෙන් විරෝධයක් එන දේවල් නොකර ඉන්නෙත් මෙන්න මේ නිසයි. අනෙක් පැත්තට ගත්තොත් සිග්මා කෙනෙක් කියන්නේ ස්වභාවයෙන්ම මේ සමාජ හැසිරීමට එකතු වීම ගැන ලොකු උනන්දුවක් නැති පුද්ගලයෙක්. ඔවුන් ඒකට සහභාගී වෙලා ඒ තුළ තමන්ගේ තනසෙවීම වෙනුවට තනියම සතුටින් ඉන්නයි පෙළඹෙන්නේ. සිග්මා කෙනෙක් සම්පූර්ණ අවධානය යොමු කරන්නේ තමන්ගේ කැමැත්ත සහ සතුට ගැන පමණයි. අනෙක් අය හිතන විදිය ගැන ඔවුන්ට අදාළව නැහැ. අංක 6 නම්‍ය ශෛලී. ඇල්ෆා කෙනෙක් බොහෝ වෙලාවට ඍජු සහ ශක්තිමත් තීරණ ගැනීමේ හැකියාවන් යුක්තයි. කොහොම වුණත් සමහර අවස්ථාවලදී ඔවුන්ට ඒ නිසාම පියවරක් පස්සට ගන්න අපහසු වෙනවා. ඇල්ෆා කෙනෙක්ගේ මොළයේ නිතරම ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සහ කිසිසේත්ම දුර්වලත්වයක් නොපෙන්වීම වටා. හැබැයි සිග්මා කෙනෙක් ඊට වඩා ෆ්ලෙක්සිබල් විදියට එහෙම නැත්නම් නම්‍යශීලීව කටයුතු කරන්නයි පෙළඹෙන්නේ. ඔවුන්ගේ මනස ක්‍රියාත්මක වෙන ආකාරය අනුව වරදක් පිළිගැනීම එහෙම නැත්නම් තව කෙනෙක් යම් අංශයකින් තමන්ට වඩා දක්ෂ බව පිළිගැනීම ආදිය දුර්වලත්වය ප්‍රදර්ශනය වීමක් කියලා ඔවුන් දකින්නේ නැහැ. මේඳ ගොඩක් වෙලාවට කණ්ඩායම් සමාජිකයන් සිග්මා කෙනෙක් යටතේ කටයුතු කරන්න වැඩි ප්‍රියතාවයක් දක්වනවා. ඇල්ෆා කෙනෙක් තමන් කේන්ද්‍ර කරගෙන පිරිස මෙහෙවන ක්‍රමයක් එක්ක සමහරුන්ට තමන්ගේ වටිනාකම අඩු බවක් හැඟෙන්න පුළුවන්. සිග්මා කෙනෙක් එක්ක කටයුතු කරද්දී අන්න ඒ ගැටලුව නැහැ. අංක 7 ගැටුමකට මුහුණ දීම. ඇල්ෆා කෙනෙක් ඕනෑම ගැටුම් අවස්ථාවකට මුහුණ දෙද්දී තමන්ගේ තත්ත්වය තහවුරු කර ගැනීම ගැන ලොකු අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම ගත්තොත් සමාජයෙන් කණ්ඩායමෙන් තමන්ට ලැබෙන පිළිගැනීම ගෞරවය හැකිතරම් වැඩි කර ගැනීම අරමුණෙන් තමයි ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ. මේ නිසා කිසිම විටක ඇල්ෆා කෙනෙක් ප්‍රශ්නයකින් පලා යන්නේ හරි පරාජයක් හරි බාරගන්නේ නැහැ. ඕනම දෙයකට මුහුණ දීලා උපරිමයෙන්ම සටන් කරලා ජය ගන්න එක තමයි ඔවුන්ගේ ක්‍රමය. කොහොම වුණත් සිග්මා කෙනෙක් ඊට වඩා අවධානය යොමු කරන්නේ තමන්ගේ මානසික නිදහස එහෙම නැත්නම් අභ්‍යන්තර සාමය ආදී පවත්ව ගන්න. ගැටුම් අවස්ථාවකදී වුණත් තමන් පැත්තකට වීමෙන් ඒක ඉක්මනින් සංසුන් වන බවක් පෙනෙනවා නම් ඔවුන් අන්නේ මාර්ගය තෝරගන්නවා. මේ හින්දා සිග්මා කෙනෙක් සටනකට පෙළඹෙන්නේ වෙන කිසිම ක්‍රමයකින් අදාළ ගැටුම සමතයකට පත් වෙන්නේ නැත්නම් විතරයි. ඇල්ෆා කෙනෙක් වගේ තමන් දුර්වලෙක් වගේ පේනවද නැද්ද කියන එක ඔවුන් එච්චර ලොකුවට හිතන්නේ. ඔවුන්ට තමන්ගේ තත්ත්වය තහවුරු කර ගැනීමට වඩා දුරදිග හිතලා අදාළ ප්‍රශ්නේ ගැටුම निराකරණය කර ගැනීම වඩාත් වැදගත් කියලායි ඔවුන් විශ්වාස කරන්නේ. අංක 8 වැහුණු පොතක් වගේ. ඇල්ෆා මේල් කෙනෙක්ට ඕනෑම සමාජයකත් කාන්තාවන්ගෙනුත් ඉහළම ආකර්ෂණයක් හිමිවන බවට කිසිම විවාදයක් නැහැ. ඔවුන් ස්වභාවයෙන්ම එඩිතරයි, හොඳ පෞරුෂයකින් හැබි, ඒ වගේම ගොඩක් වෙලාවට බාහිර පෙනුමින් ඉහළයි. එවිතරක් නෙවෙයි, ඉතාම සමාජශීලී පුද්ගලයන්. මේඳ ඔවුන්ට කාගේ කාගෙත් ආකර්ෂණය ලැබීම සිද්ධ වෙන්නේ ඉබේටමයි. හැබැයි ඇල්ෆා කෙනෙක් ඇතුලේ කාන්තාවකට ලොකුවට හොයන්න දෙයක් නැහැ. ඇල්ෆා මේල් කෙනෙක් විවෘත පොතක්, එහෙම නැත්නම් ඕපන් බුක් එකක් වගේ කියලා කියන්නේ මෙන්න මේ හින්ද. අනෙක් පැත්තට සිග්මා කෙනෙක් ගත්තොත් ඔවුන් ස්වභාවයෙන් රහස් රසක් හංගගෙන ඉන්න පුද්ගලයන් වගේ තමයි එළියට පේන්නේ. තනියෙන්ම ජීවත් වෙන ඔවුන් ස්වභාවයෙන්ම අවශ්‍ය පමණට විතරක් කතා බහ කරන තමන් ගැන ආත්ම වර්ණනාවක් කරනවට වඩා අනෙක් කෙනා කියන දේවල් ගැන වැඩිපුර උනන්දු වෙන පුද්ගලයන් විදියට ප්‍රසිද්ධයි. ඉතින් සිග්මා කෙනෙක්ට කාන්තාවන් බොහෝ විට ආකර්ෂණය වෙන්නේ ඔවුන්ගේ මේ රහස් හොයාගන්න ඕන හින්දා. එහෙම නැත්නම් ඒ සොයා ගැනීමේ අරමුණ ඔවුන් වැසුණු පොතක් එහෙම නැත්නම් ක්ලෝස් බුක් එකක් වගේ කියලායි හඳුන්වන්නේ. අංක 9 සම්බන්ධතාවයක් තුළ හැසිරීම. සම්බන්ධතාවයක් තුළදී ඇල්ෆා කෙනෙක් සහ සිග්මා කෙනෙක් අතර පැහැදිලි වෙනස්කමක් දකින්න ලැබෙනවා. ඇල්ෆා කෙනෙක් ස්වභාවයෙන්ම සහකාරියට හොඳ ආරක්ෂාවක් සලසන කෙනෙක්. ඔවුන්ගේ හීලා නැති ස්වභාවයට ගොඩක් කාන්තාවන් අතිශයම ප්‍රිය කරනවා. මොකද කාන්තාවන් හරිම කැමති ටිකක් කලහකාරී ස්වභාවයක් තියෙන කෙනෙක්ව ආශ්‍රය කිරීමෙන් ලැබෙන ආස්වාදයට, එහෙම නැත්නම් ත්‍රිල් එකට. ඔවුන් හඹා ගොස් තමන් සතු කර ගැනීමෙන් ඔවුන් තමන්ගේ බව ප්‍රදර්ශනය කිරීමෙන් කාන්තාවන් ලොකු තෘප්තියක් විඳිනවා. හැබැයි ඇල්ෆා කෙනෙක් එක්ක තිබෙන සම්බන්ධතාවයක් බොහෝ විට සතුට සහ දුක අතර විශාල වශයෙන් දෝලණය වෙන එකක්. අනෙක් පැත්තට සිග්මා කෙනෙක්ට ආවොත් සිග්මා කෙනෙක් එක්ක ජීවත් වීමෙන් කාන්තාවකට බොහෝ විට පිරිපුන් බවක් හැඟෙනවා වැඩි. ඇල්ෆා කෙනෙක් එක්ක තියෙන සම්බන්ධතාවයක ඇති අවිනිශ්චිත බවත් එක්ක එන ත්‍රිල් එක නිරන්තරයෙන් අවධානය දිනා ගැනීමට තියෙන අරගලය වෙනුවට සැහැල්ලු නිදහස් හැඟීමක් ඒකෙන් ඔවුන්ට අත්විඳින්න පුළුවන්. සිග්මා කෙනෙක් දීර්ඝකාලීන සම්බන්ධයක් සඳහා වඩාත් හොඳ වෙන්නේත් ඇල්ෆා කෙනෙක් කෙටි කාලීන හැබැයි මතක හිටින සම්බන්ධතාවයකට සුදුසුම වෙන්නේත් මෙන්න මේ හේතු නිසායි. අන්තිම කාරණේ අංක 10 ඉහළින්ම ඉන්නේ කවුද? අන්තිමටම කිව්වොත් අවසාන වශයෙන් සෝෂල් හයරාකියේ උඩින්ම ඉන්නේ කවුද?
පැහැදිලිවම මේ ස්ථානයේ ඇල්ෆා කෙනෙක්ට තමයි හිමි වෙන්නේ. සමාජය තුළ බලය තහවුරු කර ගන්න වගේම ඔවුන්ගේ ගති ලක්ෂණ අනුව මිල මුදල්, කාන්තාවන් සහ වෙනත් හැම දෙයක්ම තමන් සතු කර ගන්න ඔවුන්ට තියෙන අපූර්ව හැකියාවක්. සමාජය තුළ කැපී පෙනෙන සහකාරියකට ප්‍රසිද්ධිය ආඩම්බර විය හැකි කෙනෙක් තමයි ඇල්ෆා මේල් කෙනෙක් කියලා කියන්නේ. හැබැයි සිග්මා කෙනෙක් බොහෝ විට ඒ සමාජ අරගලයට සහභාගී නොවි ඒ තුල ඉස්මතු වෙන්න ඇල්ෆා කෙනෙක් තරම් වෙහෙස මහන්සි නොවි ඒ හැමදේම වගේ තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න සමත් වෙනවා. ඔවුන්ගේ නිහඬ බව, තැන්පත් බව, අභ්‍යන්තර සාමකාමී බව, බාහිර සමාජය ගැන ලොකුවට උනන්දු නොවීම ආදී ලක්ෂණ නිසා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා ආඩම්බර වෙනවා වෙනුවට ඒ වගේ දෙයක් එක්ක ලොකු අභ්‍යන්තර සතුටකින් සෑහීමකට පත් වෙලා ජීවත් වෙන්න සහකාරියෙකුට පුළුවන්. මේ නිසාම කාලයත් එක්ක බොහෝ කාන්තාවන් සිග්මා ලක්ෂණ වැඩිපුර ඇති පිරිමින් වෙත යොමු වීම තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් මේ ලක්ෂණ ආශ්‍රයෙන් ඔබටත් පුළුවන් තමන් සිග්මා කෙනෙක්ද කියලා හඳුනා ගන්න මේ සියලු කරුණු කාරණා හොඳින් අහගෙන හිටියා නම්.